ශ්‍රී ලංකාවේ තියෙන පිළිකා වර්ග අතුරින් බහුලතම පිළිකාව තමයි පියිරු පිළිකාව. පියිරු පිළිකාව කාන්තාවන්ට තමයි වැඩිපුරම වැළඳෙන්නේ. පිරිමින්ටත් වැළඳෙන්නේ නැතුව නොවේ. කාන්තාවන්ට වැළඳෙන පියිරු පිළිකාවේ විශේෂම ශ්‍රී ලංකාව බැලුවොත් යම්කිසි විශේෂත්වයක් තියෙනවා. අනිත් රටවල් හා සංසන්දනය කිරීමේදී මොකද ප්‍රධානතම හේතුව තමයි ලංකාවේ පියිරු පිළිකාව වැළඳෙන්නේ අවුරුදු 35ත් 45ත්. ඒ කියන්නේ ඇත්තටම තරුණ වයසේ සිටින කාන්තාවන්ට බටහිර රටවල් බැලුවොත් හුඟක් වෙලාවට ඒ කාන්තාවන් තරමක් මැදි විය හෝ පැසුණු විය ඇති කාන්තාවන්ට තමයි පියිරු පිළිකාව වැළඳෙන්නේ. දැන් අපි ඇත්තටම හේතුවක් හොයාගන්නේ ඇයි ශ්‍රී ලංකාවේ වඩාත් තරුණ කාන්තාවන්ට පියිරු පිළිකාව වැළඳෙන්න හේතුව කුමක්ද කියලා. වැදගත්ම දේ තමයි එම නිසා එම වයස් කාණ්ඩවලට සාමාන්‍යයෙන් අවුරුදු 30 පහ වුණාට පස්සේ සෑම කාන්තාවක්ම තමන්ගේ පියිරු ගැන ඉතාමත්ම කල්පනාකාරී වීම. මොකද එහෙම කල්පනාකාරී වුණොත් බොහෝ විට අපිට පුළුවන් ඉතාමත්ම සුළු ප්‍රතිකාර ක්‍රම කීපයකින් පමණක් හදිසියේවත් පියිරු පිළිකාවක් වැළඳිලා තිබුණොත් ඒක සනීප කරගන්න. දැන් අපි ඉස්සෙල්ලාම බැලුවොත් හුඟක් වෙලාවට පියිරු පිළිකාව රෝගියා දැනගන්නේ වෛද්‍යවරයා ළඟට එන්නේ පියිරුවේ ගැටිත්තක් තිබුණාම. මතක තබා ගත යුතු දේ තමයි තමන්ගේ පියිරුවේ ගැටිත්තක් තිබුණු පමණින් කලබල වීමට අවශ්‍ය නැහැ. වෛද්‍යවරයෙක් හමුවයට යෑම පමණයි කළ යුත්තේ. මොකද හුඟක් වෙලාවට පියිරුවේ එන ගැටිති අපිට අහුවෙන ගැටිති පිළිකා නෙවෙයි. නමුත් පිළිකාත් මේ අතර පවතින නිසා තමයි අපි වැඩිපුරම කල්පනාකාරී විය යුත්තේ. ඒ වෛද්‍යවරයෙක් සූසුකම් ලත් වෛද්‍යවරයෙක් ගාවට ගියාම ඒ වෛද්‍යවරයා විසින් සිදු කරනු ලබන ත්‍රිත්ව පරීක්ෂාව කියලා පරීක්ෂාවක්. ත්‍රිත්ව පරීක්ෂාව කියලා කියන්නේ මුලින්ම ඒ වෛද්‍යවරයා රෝගියාව පරීක්ෂා කරලා බලනවා. ඊළඟට කුඩා සෛල ප්‍රමාණයක් ලබා ගන්නවා. අපි එකට කියනවා ෆයින් නීඩල් ඇස්පිරේෂන් සයිටොලොජි කියලා. තුන්වෙනි එක තමයි ස්කෑන් පරීක්ෂාවක් හෝ සහ මැමෝ පරීක්ෂාවක් සිදු කරනවා. එතකොට මේ පරීක්ෂා තුනෙන්ම තහවුරුනොත් පිළිකාවක් කියලා වෛද්‍යවරයා පෙළමෙනවා ඒ පිළිකාවට අදාළ ප්‍රතිකාරය කරන්න. බැරි වෙලාවකවත් එහෙම පිළිකාවක් නෙවෙයි කියලා හිතුනොත් අවශ්‍ය නම් පමණයි ඒ ගැටිත් ඉවත් කළ යුත්තේ. අනිවාර්යයෙන්ම ගැටිත් ඉවත් කළ යුතු නැහැ. ඉතින් මේ සියලුම ප්‍රතිකාර විදි තීරණය කරන්නේ ඒ වෛද්‍යවරයා මතයි. ඉතින් ඔබ කළ යුතු වැදගත්ම දේ තමයි ඔබට පියිරු පිළිකාවක් විශේෂයෙන්ම මෙවැනි කාන්තාවන් අවුරුදු 35ත් 45ත් අතර කාන්තාවන්, එතකොට තමන්ගේ පවුලේ මවට හෝ සහෝදරියන්ට පියිරු පිළිකා වැළඳී ඇති කාන්තාවන් විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතුයි. මොකද ඔවුන් මම හිතනවා හැම වෙලෙම තමන්ගේ පියිරු ගැන විශේෂ අවධානයක් යොමු කළ යුතුයි කියලා. දැන් අපි කියන දේ තමයි සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ සෑම කාන්තාවක්ම අවුරුදු 35ට වැඩිය මාසයකට සැරයක් ස්වයං පියිරු පරීක්ෂාවක් සිදු කරගත යුතුයි. ඒ කියන්නේ තමන්ගේ පියිරු තමන්ම පරීක්ෂා කරගත යුතුයි. එහෙම පරීක්ෂා කරලා කල්පනාවෙන් ඉන්නවා නම් සමහර වෙලාවට මදටි ඇටයක් තරම් විතර ප්‍රමාණයට එනකොට පියිරු පිළිකාව ඔවුන්ට ගොඩක් වෙලාවට ඒක අහුවෙලා ඔවුන්ට වෛද්‍යවරයෙක් ළඟට බොහොම කල් ඇතුව පැමිණෙන්නට පුළුවන්. දැන් පියිරු පිළිකාව ටිකක් විශාල තත්ත්වයට පත් වුණොත් ඒ ප්‍රදේශයේ පියයුර ඉවත් කර ඒ අදාළ පැත්තේ පියයුර ඉවත් කිරීමට සිදු වෙනවා. නමුත් ඉතාමත්ම කුඩා අවස්ථාවලදී පියුර සම්පූර්ණයෙන් ඉවත් කිරීමට සිදුවන්නේ නැහැ. පියුරෙන් කොටසක් පමණක් ඉවත් කිරීම ගොඩක් වෙලාවට සෑහෙනවා. ඉතින් මේ නිසා තමයි අපි කියන්නේ ඇත්තටම තමන්ගේ ජීවිතයට ආරක්ෂාවක් තියෙනවා, ඒ වගේම තමන්ගේ රූපයටත් ආරක්ෂාවක් තියෙනවා. පුළුවන් තරම් හැකි ඉක්මනින් ස්වයං පියුරු පරීක්ෂාවක් සිදු කිරීම සහ හදිසියේවත් පොඩි සැකයක් හෝ තියෙනවා වෛද්‍යවරයෙකු ළඟට පැමිණීම. මේ දෙක තමයි මට විශේෂයෙන්ම කියන්න තියෙන්නේ පියුරු පිළිකාව සම්බන්ධව. Sri Lanka's first internationally accredited hospital chain for quality and patient safety.